गणित पाठ कर अपे काले पलवनी पाठ तमें अद अट करें काले दाने मिनी विना तपर निकते बला एवली बला इत वे अट तव विधि अट काले कलमना मेनगण पुलवांग विधि तीन अभी काले कोहमद हसुरवागा दिन दवास मास कोहमद अभी कलमना मनोदी दनगण दवास कोहमद यानी मास कोहमद यानी मास दिन कोहमद यानी एव अभी दनगण होने तीन कुत्ते अदापे फलवी को काले मेन मे टिकम अद उगाने मगे बृहस्पति बृहस्पति सत्य दवस पटांगा इतर दवास 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 इतकोट मे दवास मे दवास अपी दवास अभी पंती पास सत्य अंत दवास अपने सत्य दवास हत विविध मास विविध विधिया मतकेंगे
දැන් ඔයාලටත් පුළුවන් නේ මතකෙන් කියන්න කියමුද බලන්න අපි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔන්න දැන් මාස 12 අපි කිව්වා නේද දැන් බලමු අපි මෙතනත් ඒ ටිකම ටීචර් ලියලා තියෙන්නේ කියලා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් දෙසැම්බර් දැන් ඔන්න ජනවාරි දාන් දෙසැම්බර් වලට මාස කීයද 12යි එතකොට දැන් මේ මාස 12ක් එකතු වුණාම මොකද හැදෙන්නේ අවුරුද්දක්ද දෙකක්ද අවුරුදු දෙකක්ද එකක්ද එක අවුරුද්දක් එතකොට හුදට දැන් කල්පනා කරන්න අපේ දැන් මේකත් දැන් චක්‍රය වගේ පුතේ එක රටාවකට යන්නේ දැන් මම බලන්න දවස් 7ක් එකතු වෙලා මොකද්ද හැදෙන්නේ සතියක් එතකොට දැන් සති 4ක් එකතු වෙලා සති 4ක් හෝ 3ක් අපි සති 4 ගමුකෝ සති 4ක් එකතු වෙලා මාසයක් හැදෙනවා එතකොට දැන් මේ මාස 12 එකතු වෙලා මොකද්ද හැදෙන්නේ අවුරුද්ද හරි දැන් ඔන්න ඔයගලන්ගේ පෙළ පොතේ තියෙන ප්‍රශ්නයක් මම අරගෙන තියෙනවා දින සති සහ මාස අතර සම්බන්ධය දැක්වෙන සීහිස්තම් පුරවන්න දින 7ක් දැන් කීයද අපි කිව්වේ සතියයි දින 7ක් දින 7ක් තියනවා නම් පුතේ ඒක සතියයි සති 4ක් මාස 1යි එතකොට මාස කීයක් වුණාමද අවුරුද්දක් වෙන්නේ මාස කීයක් වුණොත්ද අවුරුද්දක් වෙන්නේ මාස 12ක් වුණාම තමයි පුතේ අවුරුද්දක් වෙන්නේ දැන් මෙන්න බලන්න මම මොකද්ද මේක දාලා තියෙන්නේ කැලෙන්ඩර් එකක් දැන් මේ දින දර්ශනය පුතේ 2020 දින දර්ශනය මම දැන් දේශයලත් එක්කමම ගෙනා දැන් ඔයගොල්ලෝ කැලෙන්ඩර් එකක් දැකලා තියෙනවද ඔයගොල්ලෝ දින දර්ශනයක් නිරීක්ෂණය කළා තියෙනවද බලලා තියෙනවද ඒක ගෙවල් වල තියෙනවද නේද ඒක විදිහේ ලොකු ඒවා තියෙන්න පුළුවන් පොඩි ඒවා තියන්න පුළුවන් නේද පුතේ හරි දැන් ඔන්න එහෙනම් බලමු මේකේ දැන් මේ උඩින් මේ රතු පාට තීරු වල තියෙන්නේ මොනවද මේ රතු පාට මේ උඩින් තියෙන්නේ මොනවද මෙන්න මේ වල මොනවද ජනවාරි පෙබරවාරි මාසේ 9 තියෙන්නේ එතකොට පුතේ මේ පේනවද මේ මෙතන මෙන්න මේ කැලෙන්ඩර් එක මේ කැලෙන්ඩර් එක මේ තියෙන අකුරු පේලියක් තියෙනවා හැම මාසෙකම තියෙනවා හැම මාසෙකම තියෙනවා මොකද ඒ අකුරු පේලිය අපේ සතියේ දවස් වල නම් ඒ කියන්නේ සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඒ උඩට තියෙන අකුරු පේළිය පුතේ අපේ සතියේ දවස් වල නම් එතකොට මේ හැම මාසෙකම 1 ඉඳන් 31 වෙනකම් 1 ඉඳන් 28 එහෙම අංක වර්ගයක් තියෙනවා ඒ මොනවද දවස් කියලා කියන්නේ අපි ඒකට මොකද කියන්නේ දින මේ තියෙන අංක වලින් අපිට පෙන්වන්නේ දින මාසේ දිනය දවස වෙනයි පුතේ දිනය වෙනයි ඒ දෙක හොඳට පටලවා ගන්න එපා මට පුතාලා ඔයගොල්ලෝ පටලවා ගන්නෙත් නෑ කියලා දන්නවා කල්පනාවෙන් බලන්න මාසේ දවස සහ දිනය වෙනස් හරිද දිනය කියන්නේ මේ අංක වලින් කියන එක දවස කියන්නේ සඳුදා ඉඳන් ඉරිදා වෙනකම් තියෙන දවස් වල නම්බර් දැන් අපි බලමු මට කියන්න බලන්න පළවෙනි ජනවාරි මාසේ අපේ අවුරුද්ද පළවෙනි මාසේ දවස් කීයක් තියෙනවද දවස් කීයක් තියෙනවා 31ක් තියෙනවා දවස් 31ක් තියෙනවා එතකොට දවස් 31ක් තියෙනවා දැන් මේකේ සති කීයක් තියෙනවද ජනවාරි මාසේ හොඳට බලන්න මම දැන් කිව්වා දින 7ක් සම්පූර්ණ නම් එක සතියක්. ඒතර ඒ වගේ සති කීයක් තියනවද ජනවාරි මාසෙ? හතරක් තියනවා නේද? මෙවන් 4 ඉඳන් 10ටයි, 11 ඉඳන් 17ටයි, 25 18 ඉඳන් 24යි, 25 ඉඳන් 31යි. එතකොට සති හතරක් සම්පූර්ණම සති හතරක් තියෙනවා. එතකොට දැන් පෙබරවාරි වල දවස් කීයද? පෙබරවාරි මාසෙට දවස් 28ක් තියෙනවා. පොතේ දැන් මේ පෙබරවාරි මාසයේ ඔයාලා අහලා ඇති දවස් 29කුත් තියෙනවා. ඒ දවස් 29 එන්නේ අධික අවුරුද්දක් වුණාම. ඒ කියන්නේ අධික වර්ෂයක් නම් පුතේ
मेतन मे अधिक वर्ष अपना एक फेब्रवरी मसट दिन विसी नमे आती अधिक वर्ष दिन विसी आट अधिक वर्ष पुते हतर हतर एक मतगति दयाल क्रियाकारक अपे दट एन तीयन अधिक अवृद्ध मुखर्द ඔන්න දැන් හොයලා මට කියන්න ඕනේ හරිද හොයලා දැන් තක්කාලා කැලෙන්ඩර්ස් ටික අරගෙන බලන්න ඕනේ කලි එක හොයන්න ලේසි පුතේ ඉස්සරහට එන්නේ කොයි අවුරුද්දද අධික අවුරුද්ද කියලා හොයාගන්න පුළුවන් පහු වෙච්ච අවුරුදු වලින් මේ ළඟ ළඟම තිබ්බ අධික අවුරුද්ද මොකද්ද කියලා හොයාගත්තා දැන් තීෂ පොඩි ඉංගියකුත් දුන්නනේ අවුරුදු 4කට පස්සේ කියලා ආ එතකොට බලන්න මේ ළඟදී මොන අවුරුද්දක දැන් මේ 2021නේ දැන් 2020 19 18 17 16 ඕවලින් බලන්න මොන අවුරුද්දකද පෙබරවාරි මාසෙට 29ක් තිබ්බේ දින දින 29ක් තිබ්බේ කවද දින පුතේ දවස් නෙවෙයි දින 29ක් තිබ්බේ කවද්ද කියලා ඔන්න බලලා ඔන්න ක්‍රියාකාරකමක් දුන්න දැන් ටග්ගාල මතක ඇතුව ඒක ලියාගෙන හරි ඔන්න ටීචර් කියන්න ඕන දැන් ඔන්න මේකේ සති කීයක් තියෙනවද පෙබරවාරි මාසෙට එතන සති 4ක් තියෙනවා. ඔය වගේ මාර්තු වල දවස් 31යි. එතකොට අප්‍රේල් වල පුතේ අප්‍රේල් වල දවස් 30යි. එතකොට මැයි වල දවස් 30යි. ජූනි වල දවස් 30යි. එතකොට මැයි වල පුතේ දවස් 31ක් තියෙනවා. මැයි වල දවස් 31ක් තියෙනවා. ඊට පස්සේ ජූලි වල දවස් 31යි. ආගෝස්තු වල දවස් 31යි. ඔහොමම පුතේ සැප්තැම්බර් 30යි. ඊට පස්සේ ඔක්තෝබර් වල 31යි. ආයි නොවැම්බර් වල 30යි. ඊට පස්සේ දෙසැම්බර් වල 31යි. ඔන්න ඔහොම තමයි පුතේ අපේ කැලෙන්ඩර් එකේ දැන් ওই 30 31 ඔහොමම තියෙන. හරිද? දැන් ඊට අමතරව ඔයගොල්ලෝ මෙහෙම කැලෙන්ඩර් එකේ මෙහෙම මේ දින දර්ශනී මෙහෙම දවස් ටික දින එහෙම බැලුවට පස්සේ ඔයාලට පේනවද මේ කහ පාටින් තියනවා දින වගේක් රවුම් කරලා කොටු කරලා ආ කොටු කරලා රවුම් කරලා එහෙම තියනවා පේනවද ආ එතකොට ඒව මොනවද අපි ගන්නෙ ඒවා පොය දවස් වෙන්න පුළුවන් බැංකු නිවාඩු වෙන්න පුළුවන් නේද රජේ නිවාඩු වෙන්න පුළුවන් එතකොට ඒ ටික මෙන්න මෙහෙම හැම කැලෙන්ඩර් එකම නෙවෙයි පුතේ විවිධ කැලෙන්ඩර් වල විවිධ දින දර්ශන වල විවිධ පාටි ලකුණු කරලා තියෙන්න පුළුවන් හරිද එතකොට ඒක බලන්න ඕගොල්ලෝ කොහොමද ලකුණු කරලා තියෙන්නේ කියලා හරිද ඕගොල්ලෝ බලන්න එකින් කැලෙන්ඩර්ස් වල විවිධ විදියට ලකුණු කරලා තියෙනවා පුතේ දැන් මේ බලන්න අලුත් අවුරුදු මාසේ අපේ අප්‍රේල් මාසේ නා අප්‍රේල් මාසේ 13 14 මොනවද අපේ විශේෂ දවස් දෙක අලුත් අවුරුද්ද තියෙන දවස් දෙක ඔන්නේ මේ දෙකත් මෙතනින් තියෙනවා එතකොට බලන්න අවුරුද්දේ අන්තිම මාසේ 24 25 24 25 මොකද්ද අපේ නත්තල් මාසේ නේද අපේ නත්තල් මාසේ නත්තල් දවස් දෙක ඔන්න සලකුණු කරලා තියෙනවා ඔය වගේ පුතේ බලන්න අනිත් මාසවලත් විශේෂ පොය දවස් බැංකු නිවාඩු රජේ නිවාඩු එහෙම ඔන්න දැන් ලකුණු කරලා තියෙනවා. ඔන්න දැන් ඒකත් මගේ තුල පුතාලා දැනගත්තා. දැන් මම තව ප්‍රශ්නයක් අහනවා. නිකන් හරි මම කිව්වොත් මට අගෝස්තු මාසයේ දවස් කීයක් තියෙනවද? මට කියන්න බලන්න. අගෝස්තු මාසයේ දවස් කීයද? ඔන්න දැන් ටක්කාලා කැලෙන්ඩර් එකේ අගෝස්තු මාසයේ හෙව්වා. ඊට පස්සේ අගෝස්තු මාසේ හොයලා ඒකේ බලන දැන් දින කීයක් තියනවද කියලා. ඔන්න දැන් 31යි කියලා හොයාගත්තා. ඔන්න හරි. දැන් පුතේ ඒ වගේ නැතුව පොඩි වෙන මැජික් එකකින් වගේ කොහොමද දැනගන්නේ අපි මේ හැම මාසෙකම තියෙන දවස් කීයක් තියනවද කියලා දැනගන්නේ කොහොමද? ආ කොහොමද අපි දැනගන්නේ? හරි. අපි එහෙනම් මෙහෙන් බලමු. මම ඔන්න ලේසි විදිහක් කියලා දෙන්නම්. දැන් ගන්නකො ඔගලන්ගේ අත මිටි මොලවල ගන්න. ඔගලන්ගේ අත මිටි මොලවල ගන්න. දැන් මෙන්න පේනවානේ ටීචර් පින්තූරෙත් දාලා තියෙනවා මේ කඳු ටික තියෙන්නේ. මේ කන්දක් තියෙනවා බෑවුමක් තියෙනවා. ආපහු කන්දක් තියෙනවා බෑවුමක් තියෙනවා. ආයි කන්දක් තියෙනවා බෑවුමක් තියෙනවා ආයි කන්දක් තියෙනවා.
ඔන්න දැන් මේ කඳු කඳු බෑවුම කඳු බෑවුම ඔහොම තියෙනවා මේ දැන් අපේ මේ තියෙන්නේ අපේ ඇට සැකිල්ලේ අපේ උඩට ඇවිල්ලා තියෙනවා අස්තිය නේද එතකොට ඒ ටික බලන්න පුතේ පළවෙනි එක ජනවාරි ඊළඟ මේ බෑවුම පෙබරවාරි ආයි කඳ එනවා මාර්තු ඊට පස්සේ ආයි මේ බෑවුම ආයි මේ බෑවුම අප්‍රේල් පස්සේ මේ මැයි ආයි මේක ජූනි ජූලි ඊට පස්සේ ආයි අගෝස්තුත් එතනමයි පුතේ ජූලි මාසෙට පස්සේ ආයි අගෝස්තුත් ආයි ඒක උඩ නවත්තා අගෝස්තු ආයි මෙතන සැප්තැම්බර් දෙසැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් හරිද ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජන හරිද අන්න එහෙම තමයි අපි ඔන්න දැන් බලන්නේ මේ දවස් ඔන්න දැන් මාස ටික අපි වෙන් කරගත්තා එක කන්දකට මාසිකුයි තව බෑවුමට මාසික ඔන්න වෙන් කරගත්තා දැන් හොඳට බලන්න මේ කඳු අතරට කන්දක් උඩට එන මාසවල දවස් කීයද තියෙන්නේ 31යි දවස් කීයද 31යි එතකොට මේ බෑවුම් වල එන මාසවල පුතේ තියෙන්නේ 30යි හැබැයි පෙබරවාරි මාසේ මතක තියාගන්න එතන දවස් 21 28ක් නැත්තම් 29ක් එවෙන්නේ හරිද අධික අවුරුද්දක් වුණත් දවස් දින කීයද 29යි එතකොට අධික අවුරුද්දක් නෙවෙයි නම් දින කීයද පෙබරවාරි මාසෙට දින 28යි ආ දැන් ආයි කියමු බලන්න ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔන්න දැන් මාසිකට ගන්න දැන් මම අග්ගාලා කියන්න බලන්න ඕනේ දැන් කවුරු ඇවිල්ලා අහන ඕගලන්ගේ ජූලි මාසෙට දවස් කීයද ජූලි මාසෙට දවස් කීයද දින කීයද දින කීයද කියලා අහනවා එතකොට ජනවාරි පෙබරවාරි මාර්තු අපේ මැයි ජූනි ජූලි ආ දවස් 31යි හන්දක් උරේ නැවතුනේ දවස් 31යි ඊට පස්සේ මට කියන්න බලන්න සැප්තැම්බර් මාසෙට දින කීයද කියලා ජනවාරි පෙබරවාරි මාර්තු අපේ මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ආ දින 31යි ඒ නේද එතකොට අප්‍රේල් මාසෙට දින කීයද ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් ආ දවස් 30යි අප්‍රේල් මාසෙ දවස් 30යි ඔන්න එහෙම දැන් ටග් ගාලා මෙතන ඉඳන් ගණන් කරලා හදන්න පුළුවන් ඔන්න දැන් ඉතින් ඒක හැමෝම බලලා මොනවද මෙයා මේ ගණන් කරන්නේ නේද මේ අස්තිවල තියෙති ගණන් කරන්නේ ඒක හැබැයි කාටවත් කියන්න එපා ඒක රහසක් විදිහට තියාගන්න හැබැයි දැන් ඔන්න කවුරුරි අහනවා පෙබරවාරි මාසෙට දින කීයද කියලා ආ එතකොට දැන් ඔයාලා දන්නවා පෙබරවාරි මාසෙට අනිවාර්යෙන් දවස් 28ක් තියෙනවා හැබැයි ඒක අධික අවුරුද්දක් වුණොත් මොකද වෙන්නේ පුතේ දවස් 29ක් වෙනවා ඒකත් හොඳට මතක තියාගන්න ඕන හරිද දැන් අපි බලමු මෙන්න මේ ටික අපි මේ වගුවේ ලියමුද වගුව සම්පූර්ණ කරලා ලියමුද දැන් මගේ පුතාලගේ පෙළ පොතේ තියෙනවා මෙන්න මේ ප්‍රශ්නෙම ටීචර් අරගෙන තියෙන්නේ ඒ ප්‍රශ්නෙම තමයි පුතේ ඔයාලා ඒක තමයි ලියන්න ඕන දැන් අපි ඉස්සෙල්ලා මාස ටික ලියාගනිමුද පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් හරිද ඔන්න අපි මාස ටික ලියුවා දැන් අපි ලියන්න ඕනේ මේවට තියෙන දින ගන්න ඔන්න දැන් ඔයාලා මට තනියෙන් කියන්න ඕනේ මේ අර මං කිව්ව දේ පාවිතා කරලා මෙන්න මේවල දින දැන් මට කියන්න බලන්න ජනවාරි වලට ඔන්න 31 තියලා තියෙනවා පෙබරවාරි මාසෙට 28 29 කියලා ලියන්න නෑ පුතේ අපි දෙකම ලියනවා 28 හෝ 29 කියලා අපි දෙකම ලියනවා මාර්තු මාසෙට මාර්තු වල කියලාද වඩ 31යි ආයි දැන් බලන්න අප්‍රේල් වලට 30යි ආ එතකොට අප්‍රේල් මැයි වලට කීයද 31යි ආයි ජූලි වලට 30යි ජූලි වලට 31යි අගෝස්තු වලට 31යි සැප්තැම්බර් 30යි ඔක්තෝබර් 31යි නොවැම්බර් 30යි දෙසැම්බර් 31යි ඔන්න දැන් ඔය ටික තමයි පුතේ මෙන්න මේ අපේ ක්‍රමයේ භාවිතා කරලා අපි ඔන්න මාසවල හරියටම තියෙන දින ගාන ටැග් ගාලා කියන්න ගන්නවා හරිද දැන් ඔන්න ඒකත් හරියටම දැන් මගේ දුරුකුතා ලියාගත්ත නේද මේක හරි ඊට පස්සේ දැන් මම ඔන්න පොඩක් ප්‍රශ්න වගේක් අහනවා මට දැන් කියන්න බලන්න
අවුරුද්දකට දින කීයක් තිබේ? අධික අවුරුද්දකට දින කීයක් තිබේ? අධික අවුරුද්දකට දින කීයක් තිබේද? දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ දවස් කීයද? 365යි. හැබැයි ඒක අධික අවුරුද්දක නම් අර දැන් පෙබරවාරි මාසෙට 29කුත් වෙනවනම් 366ක් වෙනවා පුතේ. අපේ සාමාන්‍ය අවුරුද්දට. ඉතින් දෙවෙනි ප්‍රශ්නේ මම ඒකනේ අහලා තියෙන්නේ. අධික නොවන අවුරුද්දකට දින කීයද? අධික නොවන අවුරුද්දකට දින කීයද? ඔන්න හොඳට ප්‍රශ්නේ පුතේ කියවල ඔළුවට ගන්න. අධික නොවන අවුරුද්දකට දින කීයක් තිබේද? එතකොට ඒකට අපි ලියන්නේ 365යි. ඊළඟ ප්‍රශ්නේ. අධික අවුරුද්දක පෙබරවාරි මාසයට දින කීයද? අධික අවුරුද්දක පෙබරවාරි මාසයට. දැන් අධික අවුරුද්ද නම් පෙබරවාරි මාසෙට. හරියට හරි 29යි නේ දින 29යි. දැන් ඊළඟට බලමු. මැයි සහ ඔක්තෝබර් මාස දෙකට ඇති මුළු දින ගණන කීයද? මැයි සහ ඔක්තෝබර්. දැන් ගණන් කරමු ඉතින් මැයි එක අපි ගමු බලන්න. ඔන්න දැන් ටීචර් බෝඩ් එකේ තියෙනවා. මැයි එකට මොකක්ද කියන්නේ? මැයි එකට දවස් කීයද බලන්න. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. ඒතර කන්දක් කොට නැවතුනේ. ඕ. එතකොට එතන කීයද පුතේ? දවස් 31යි. ඔන්න දැන් ටීචර් ලියුවා. ඊට පස්සේ ආයහන අනිත් මාසෙ මොකද්ද? ඔක්තෝබර් මාසේ. බලමු ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. එතකොට ඒකෙත් කීයද පුතේ? දින 31යි. නේද? එතකොට දැන් අපි මොකක්ද අහන්නේ? මාස දෙකටම ඇති මුළු දින ගණන. මාස දෙකේම තියෙන මුළු ගණන. එතකොට අපි මේක මොකද කරන්නේ පුතේ? එකතු කරනවා. එතකොට කීය දෙන්නේ අපිට? ආ 72යි. නේද? මුළු මේ මාස දෙකේම දින ගණන. මේ මාස දෙකේම ඇති මුළු දින ගණන තමයි පුතේ 62. දැන් අපි බලමු. දැන් අපි බලමු සැප්තැම්බර් පළමු වන සඳුදා දවසින් ආරම්භ වන සතියේ අවසාන දිනය කවදාද? එම දවස කුමක්ද? හරිද? දැන් ඔන්න කියනවා සැප්තැම්බර් පළමු වෙනිදා. ඔන්න දැන් පළවෙනිදා කවදාද? සඳුදා. සඳුදා. හරිද? එතකොට දැන් අහන්නේ මොකද්ද? දැන් අපි දන්නවනේ සතිය අන්තිම දිනේ අපි සතියේ දවස් ටික. එතකොට සතියේ දවස් සතියේ අවසාන දිනේ. දැන් ඔන්න සැප්තැම්බර් පළවෙනිදා පටන් ගන්න සඳුදායි. එතකොට ආරම්භ වන සතියේ අවසන දිනේ. එතකොට අවසාන දිනේ මොකද්ද? අවසාන දිනේ ලියන්න අපි ඉස්සෙල්ලා ඔක්කොම ටික ලියා ගන්න ඕනේ නේද පුතේ? අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. හරිද? දැන් ඔන්න ඔක්කොම ටික අපි ලියවල දවස් හතනේ නේද? සඳා, ගරුද, බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද, සෙනසුරාද, ඉරිදා. දැන් ඔන්න දන්න ඕනේ හරිනේ. දැන් මේක පේනවනේ ඔයගලන්ට. මේ දවස් හත ඔන්න හරි. ඉතින් දැන් අහනවා සැප්තැම්බර් පළමු වන සඳුදා දවසින් ආරම්භ වෙනවලු සතිය. ඊට පස්සේ සතිය අවසාන දිනේ කවදා දවස කවදාද? සතිය අවසාන දිනේ. එතකොට දැන් මෙතන පළවෙනි දේවනිදා, මේක තුන්වෙනිදා, හතරවෙනිදා, පස්වෙනිදා, හයවෙනිදා, හත්වෙනිදා. නේද? සැප්තැම්බර් පළමු වන සඳුදා දවසින් ආරම්භ වන සතිය. ඔන්න දැන් සැප්තැම්බර් සඳ පළවෙනිදා ආරම්භ වෙලා. ඊට පස්සේ මොකක්ද අහන්නේ? අවසාන දිනය කවදාද? එතකොට පුතේ අවසාන දිනේ කවදද? අවසාන දිනේ කවදද? 7. නේද? අවසාන දිනේ 7. එතකොට අහනවා කව ප්‍රශ්නය? එම දවස කවදාද? එම දවස කවදද? දවස කවදද පුතේ? ඉරිදා. දිනය 7, දවස ඉරිදා. හොඳට මතක තියාගන්න පුතේ. දිනය තමයි
අංක වලින් අපි කියන්නේ දවස තමයි සතියේ දවස් නම් වලින් අපි කියන්නේ ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ බලන්න සැප්තැම්බර් 3 වෙනිදා කුමන දවසක්ද සැප්තැම්බර් 3 වෙනිදා කුමන දවසක්ද දැන් බලන්න මෙතනින් සැප්තැම්බර් කවදද මේ සැප්තැම්බර් 3 වෙනිදා ඔන්න දැන් 3 තියෙනවා දැන් අහන්නේ මොකද්ද කුමන දවසක්ද එතකොට කවදද පුතේ බදාදා දවසක් නේද බදාදා දවස කවද්ද අපිට ඕන උනේ බදාදා දවසක් නේද අන්න ඒ වගේ පුතේ හැමතිස්සෙම මේ දේවල් ඕගොල්ලෝ ලියලා කොලේක ලියලා ඕගොල්ලෝ බලන්න ඕනේ ඒ තියෙන අදාළ ප්‍රශ්න පුතේ හැමතිස්සෙම කොටස් වලට කඩාගෙන කියවලා බලන්න ඕනේ හරි ඊළඟට අපි බලමු ආ දැන් මෙන්න තියෙනවා 2019 කැලෙන්ඩර් එකක් තියෙච්ච තියලා තිනවා පෙබ්‍රවාරි මාසෙ දැන් මේ පෙබ්‍රවාරි මාසේ අධික අවුරුද්දක තියෙන මාසයක්ද පෙබ්‍රවාරි මාසේ නෑ නේ දෙක තමයි අධික නොවන අවුරුද්දක මාසෙ දැන් බලන්න 2019 වර්ෂයේ පෙබ්‍රවාරි මාසයේ දින දර්ශනය පාත දැක්කේ එය ඇසුරෙන් ප්‍රශ්නවල පිළිතුරු ලියන් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ බලන්න මෙම මාසයේ දින කීයද මෙම මාසයේ දින කීයද 28යි එතකොට මෙම මාසයේ පළමු වන දවස කවදාද මෙම මාසයේ පළමු වන දවස එතකොට පුතේ පළමු වන දවස අපි ගන්නෙ මෙදාද සඳුදාද නෑ අපි පළමු ඒ කියන්නේ මාසය පටන් ගන්නකොට අංකයක් තියෙනවනේ 1 කියලා 1 දිනේනේ එතකොට ඒ දිනේ පටන් ගන්න දවස කවදද සිකුරාදා නේද දිනේ පටන් ගන්න දවස සිකුරාදා මේ මාසයේ පළමු වන දවස සිකුරාදා තුන්වෙනි ප්‍රශ්නේ මෙම මාසයට සඳුදා දවස් කීයක් තිබේද මෙම මාසයට සඳුදා දවස් දැන් මොකවන් සඳුදා 1යි 2යි 3යි 4යි කීයද 4ක් තියෙනවා ඊළඟ 4 මාසයේ අන්තිම දිනය කී වෙනිදාද එතකොට අන්තිම දිනේ මාසයේ අන්තිම දිනය කී වෙනිදාද අන්තිම දිනය කීයද 28 වෙනිදා කී වෙනිදාද කියලා අහන්නේ පුතේ දිනය කීයද කියලා නේ අහන්නේ කීයද කියලා අපි නිකන් කතා කරන භාෂාවෙන් අහන්නේ එතකොට කී වෙනිදාද කියලා අහනකොට මොකද උත්තරේ මේ අන්තිම දවස මාසයේ දැන් මේක විතරක් නෙමෙයි ජනවාරි මාසයේ අන්තිම දිනේ කී වෙනිදාද කියලා හෙව්වොත් ඒකට එන්නේ 31 නේද හරියට හරි ඊළඟට පස්වෙනි එක මෙම මාසයේ 22 දවස කවදාද මෙම මාසයේ මේ දැන් පෙබ්‍රවාරි මාසයේ 22 දවස කවදාද දැන් බලන්න 22 ආ මෙන්න 22 එතකොට දවස දැන් මෙන්න මෙතන තියෙනවා 22 එතකොට ඒකේ දවස සිකුරාදා දවස කවද්ද සිකුරාදා ඔන්න පටලව ගන්න එපා දැන් මේ දිනේ දවස සිකුරා අන්තිම එක පෙබ්‍රවාරි 4 වන සඳුදා දවසින් ආරම්භ වන සතියේ අවසාන දිනය හා දවස කුමක්ද ඔන්න දැන් අපි මෙතන ඉස්සලා සැප්තැම්බර් 1 වෙනිදාක බැලුවානේ දැන් මෙතන අහනවා පෙබ්‍රවාරි 4 වන සඳුදා ආරම්භ වන සතිය ඔන්න දැන් මේ පෙබ්‍රවාරි 4 එකේ සතියක් ආරම්භ වෙනවා පත්‍යක් කියන්නේ සතියක් පටන් ගන්නවා එතකොට ඒකේ සතිය අවසාන දිනය මොකක්ද මේ 4 න් පටන් ගන්න අවසාන දිනය 10 නේද අවසාන දිනය 10 එතකොට දවස අහනවා එතකොට 10 දිනේ 10 නම් දවස මොකද්ද ඉරිදා හරියට හරි එතකොට ඉරිදා ඔන්න ඔහොමයි පුතේ හැම ප්‍රශ්නෙකදීම හරියට ප්‍රශ්නේ කඩලා කියවන්න පුරුදු වෙන්න ඕනේ එකින් එක කියවන්න පුරුදු වෙන්න ඕනේ විශේෂයෙන් මේ වගේ ප්‍රශ්නයක් ආවම දිනය දවස පටලව ගන්න එපා හරි දැන් මම දැන් වෙන ප්‍රශ්නයක් අහන්නම්කො අද බදාදා නම් අනිද්දා කවද්ද අද බදාදා නම් අනිද්දා සිකුරාදා හරියට හරි ඊළඟට දැන් මට ආයෙත් මම සතියේ දවස් කීයක් තියනවද සතියේ දවස් කීයද දවස් 7යි තියෙන්නේ එතකොට මෙම මාසයේ කුමක්ද දැන් මේ මාසය මොකද්ද අපේ මොකද්ද මාසය සැප්තැම්බර් මාසය සතියේ පළමු වන දවස කවරදාද සතියේ පළවෙනි දවස මොකද්ද සඳුදා හරියට හරි
දේ පොඩි ක්‍රියාකාරකමක් කළා. ආ බලමු ද අපි ක්‍රියාකාරකමක් කළාම දැන් මට මේකට නිවැරදි පිළිතුරු යා කළා පෙන්වන්න ඕනේ. දැන් බලන්න අවුරුද්දේ දෙවන මාසය අන්න උත්තර ටික තියෙනවා කොළපාටින් දාලා. සඳුදා අප්‍රේල් පෙබරවාරි ජූලි. දැන් මට කියන්න බලන්න අවුරුද්දේ දෙවන මාසය පෙබරවාරි හරියට හරි. ඊළඟට දින 31ක් තිබෙන හත්වන මාසයට පෙර මාසය. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි දින 31ක් තිබෙන. දැන් දින 31ක් නම් මොකද්ද වෙන්නේ? අපේ දැන් කොහෙද නවතින්නේ? කන්දක් උඩ. එතකොට දින 31ක් තිබෙනවලු හත්වෙනි මාසෙට. හත්වෙනි මාසෙ මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. නේද? ජූලි. නේද පුතේ? ආ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. දැන් ඔන්න 7 වෙනි මාසෙ තියෙනවා. දැන් ওই 7 වෙනි මාසෙට ඒක දවස් 31ක්ලු. බලමු ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. එතකොට අපිට කියනවා ඒකට පෙර මාසය ජූලි. මෙතන පුතේ ජූලි. ජූනි. හරිද? එතකොට ජූලි මාසයේ පෙර මාසයෙන් යවන්නේ. එතකොට ජූනි. ඊට පස්සේ ඉරිදාට පසු දිනය. ඉරිදාට පස්සේ එන්නේ මොකද්ද? සෙනසුරාදද? සඳුදා. දින 30ක් තිබෙන 4 වෙනි මාසය ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. උන 4 වෙනි මාසෙල්. එතකොට දින 30ක් තියෙනවද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. හරියට හරි දින 30ක් තියෙනව නේද? හරි. ඔන්න දැන් ඒක අපි යා කරා. දැන් පුතේ මෙන්න මේක තියෙනවා ඕගලන්ගේ දින දර්ශනයේ බලලා කරන්න තියෙන ක්‍රියාකාරකම්. හරිද? දැන් මෙන්න මේ ක්‍රියාකාරකම් බලන්න මෙන්න මේ දින දර්ශනයේ බලලා පුතේ ඔයාලා කියන්න ඕනේ හරියටම කොහොමද ඕගලන් දින දර්ශනයක් බලන්නේ. ඕගොල්ලෝ කැමති දින දර්ශනයක් වෙන්න පුළුවන් පුතේ. දැන් ටීචර් දැන්ට මෙතන අරගෙන තියෙන්නේ මේක. හැබැයි ඔයාලා මේ දින දර්ශනය බලලා ඕගලන්ට කරන්න පුළුවන්. නැත්තම් මේ ක්‍රියාකාරකම ඕගලන්ට ගෙදර ඕගලන් කැමති විදිහකට ක්‍රියාකාරකම කරන්න පුළුවන්. දැන් මේක ටීචර් අරගෙන තිනවා ජූනි මේ මාසයේ සතිය දිනය දවස. එතකොට ජූනි මාසයේ දෙවන සතිය. දැන් බලන්න ජූනි මාසයේ දෙවන සතියේ බදාදලු දවස. දෙවනි සතියේ බදාදා. එතකොට කවද්ද දිනේ වැටෙන්නේ? දිනේ වැටෙන්නේ 16. එතකොට ඒක බලන්නේ පුතේ ජූනි මාසයේ සතිය දෙවනි සතියේ දවසෙන් දීලා තින්නේ අපිට. එතන දවස බදාදා. දවස බදාදා. එතකොට ඒකේ තියෙන දිනය 16. දැන් බලන්න දෙසැම්බර් 3 වෙනි දෙසැම්බර් මාසයේ 3 වෙනි සතිය. දෙසැම්බර් 3 වෙනි සතිය. එතන බලන්න 1 2 3. ආ 3 වෙනි සතියේ ඉරිදා. කවදද දිනේ? එතකොට මෙතන දෙන්නේ 26. දැන් බලමු ඊළඟ දෙකටත් උත්තරේ දාලා හරිද කියලා. අගෝස්තු දිනය 15. කොහොම බලන්න අගෝස්තු මාසයේ දිනය 15. ආ එතකොට දැන් මෙතන සතිය මේ කී වෙනි සතියද? දෙවන සතිය. එතකොට දවස ඉරිදා. දැන් බලන්න ජනවාරි මාසය අපහු මා ලොකු මාසයකට ඇවිල්. ජනවාරි ඔන 31. ඔන 31 තියෙනවා. ඒකේ සතිය 4 වන සතිය. ඊට පස්සේ ඒකේ දවස කවදද? 31 දවස. 31 දිනය දවස ඉරිදා දවස. ඔන්න පුතේ ඔය ටික තමයි අපි මේ වෙනකොට අපේ කාලය පළවෙනි කොටස කාලය පාඩමර පළවෙනි කොටසට තියෙන්නේ. දිනය බලන්න, දවස බලන්න, මාසය සතිය. උගලන්ට මේ විදිහට පුරවන්න ඕනේ නෑ පුතේ. උගලන්ට දීලා තියෙන කැලෙන්ඩර් එකක්, උගලන්ට ගෙදර තියෙන කැලෙන්ඩර් එකක් වෙන්න පුළුවන්. ඒ ටික බලලා මේක පුරවන්න. දැන් මේ ටීචර් මේ කැලෙන්ඩර් එක බලන්නේ ෆිල් කරේ. උගලන් ගෙදර තියෙන ඒවා බලලා උගලන් ඒක උගලන්ට අදාළ විදිහට ඔයගොල්ලෝ පුරව ගන්න පුළුවන්. හරි, හැමතිස්සෙම මතක තියාගන්න කැලෙන්ඩර් දින දර්ශනයක මාසය සතියේ අපේ නම් ටික තියෙනවා, දවස් ටික තියෙනවා. ඊට අමතරව අංක වලින් තියෙන්නේ දිනය. සතියේ සෙනසුරාදා සඳා ඉඳන් ඉරිදා වෙනකම් උඩාකුරෙන් ලියලා තියෙන ඒවා ඒවා දවස. දිනය දවස පැටලව ගන්න එපා. හරි පුතේ, එහෙනම් අදට දැන් අපි කාලයේ පළවෙනි කොටස ඇටි ඔය දැන් කරා. දැන් ඕගොල්ලෝ හැමතිස්සෙම කැලෙන්ඩර්ස් පුළුවන් තරම් නිරීක්ෂණය කරන්න. හැමතිස්සෙම මේ ටීචර් කියන පෝය දිනවල්, රජයේ නිවාඩු දිනවල් හැමදේම තියනවාද කියලා. එහෙනම් පුතේ
අදට ටීචර් ඔබලන් කාලේ පළවෙනි කොටසෙන් යන්නම් දැනට ඔයගොල්ලෝ කර තියෙන වැඩ ටික හරියට කරලා දීලා තියෙන ක්‍රියාකාරකම් අභ්‍යාස පොතේ කරන්න එනම් පුතේ පරිස්සමෙන් ගවල් වලට ගිලා ඉන්න ඔබලන් හැමෝටම අයිබෝවන්.